දෝෂණය වංශාව නාස්තිය, අක්‍රමිකතා සහ ආකාර්යක්ක්ෂමතාවේ ගැන රට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැන්ටිවිෂන්ෙිව. බ දන්නවා අද අප ලියන්නේ තුන්සිිය පනස් පස් වැනිි ටෙල්ිවැකේ කියේලා අප මේ ලියමෙන් ඉන්නේ මේරට දුප්පත්වීමට හේතුනේද. අප හේතු පහක් කතා කලා, අවසන් පස්වැනි හේතුවලෙ සප දැක්වේ දේශපාල්ලක්නින්ගේ සුරංගනා කතාාවලට, බොරු ප්‍රලාපොලට අහුවෙන එක ගැනනේද. ඒ කතා අහලා චන්දේදීලා උන්දලට බලේදීම මේ බංකොළොත්වීමට බලපාපු එක් ප්‍රධහන හේතුවක් කියලා අප හේතු සාධක සහිතව පෙන්වා දුන්නා. ඇත්තටම අප ඔොත්තු දෙෙන නැති. ඇමති මණ්ඩලයක් සහ ඒ ඇමතිවරුන් නිර්මාණශීලි දක්ෂ ප්‍රශ්න වලට උත්තරොහොයන්ට තරම් හැකියාව නැති අයවීම තමයි එක් පැදිලි කාරණාවක් වෙන්නේ නේද. ඒ අයට ප්‍රශ්නවලට උත්තර හොයන්ට තරන් හැකියාවක් නැතිවීම. තැන් අපේ රටේ ඔය අධ්‍යාපන ශේත්‍රය තුළ සදාකාලිකොම ප්‍රශ්න තියනවා අලු. ඒවා අපේ ජීවිත කාලය තුළම විස්ත ගන්ට ලැබෙන්නේ නැහැල්ලු. දැන් කවද මෙහෙම කියන්නේ අධ්‍යහපනැමති සුසෙල් ග ට ප්‍රශ්න අප ජීතල තු විිස න්කෙ න්න හිතන්න පරස ට වැඩිගන්න ි. ඒන අද අධ්‍යාපන ඇමතිලා රාජ්‍ය ඇමතිල නේ ද නියෝජ්්‍ය ඇමතිලලා හරිද මහා පිරිසක් කිටපු රටක්. අදටත් ඉන්න රටක් කරද නිදහසින් පසු අවුරුදු හැත්ත පහයි. ඇමතිම කියනවා නං. අපේ ජීවිත කාලය තුළම මේ අධ්‍යාපනය ඉන්න ගුරුවරුන්ගේ මේ ප්‍රශ්න විසඳගන්ට බෑ කියලා අරුගොල්ලන්ට වැඩිරන්නකට ගොල්ලො කෑගහනවා ගොල්න්ට වැඩිකරන්නකට ගල්ලොෑගනවා කියලා නේද අපි තේරුම් ගත යුත්තෙයි. අප මේ මැති ඇමතිකම් දෙන්නේ නියෝජ්‍ය ඇති. න්නේ නේද මේ විශෂය පිළිබඳ ප්‍රාමාණික දැනුම ඇති නිර්මාණ ශීලිලෙස ප්‍රශ්න විසදන්ට පුළුවන් අයට නෙවෙයි. හොඳේ එදා සිංගප්පුරුවෝ භාරගත් ලීක්වන් යු මේ විදිහයට හිතුවනං මෙලාහට සිංගප්පූරුවටත් නේද. අපේ අධ්‍යාපන නමාත්‍යශටම වෙලා තියෙනකතමයි වෙන්නන්නේ නම්හොදේ දැන් අපේ රටේ මේ සමස්ත කැමිනට් මණ්ඩලේම මෙහෙම හිතන්න ගියොත් මේ රටට කාග පිහිට අක්ද නේද. ඇ අද වන විට කැමිනට ඇමතිවරුන් ජනාධිපති අ ති ෙක් ේද . උදනෙක් තර ඉන්නවාල. රාජමතිවරුණු තිස්සටක් විතර ඉන්නවාලු හොදේ එතකොට මේ තව ඇමතිිකම් ඉල්ලන සෙට්ටකක් ඉන්නවාල නේද ඒගොල්ල වෙන අරගලයක ඉන්න. මැති ඇමතිකම් බලාගෙන. මේ උන්ද ලව නඩත්තු කරන්නේ කොහොමද. මේ උන්දලව නඩත්තු කරන්නේ මහජන මුදලින්. රටේ ජනතාවගේ බද මුදලින් අර්ද ති මේ ගොලන්ට ටික මතක්කරන්නට වෙනවා දලවශයෙන් වියහියදම් මතක්කරට වෙනවා. මේ මන්ත්‍රීවරන්නු විතරක් නඩත්තුවට අවුරුද්ධකට රපියල්. කෝට එක සිය පනස්සයක වැඩියෙන් ෑවෙනවා. ෘපියල් කෝට් එක්ේ පනස්සයිකට වැඩියෙන් මේ උන්දලව නඩත්වට ෑවෙන. හර්ද වැටුපට අමතරව. ඇ දහරනකට ගම ප්‍රහණ දීමනාව රුපියල් දහ දහක් කම්බෙනවා. දුරකතන දීමනාව රුපියල් පනස් දහක්කම්බෙනවා. සංග්‍රහදීීමනාව රුපියල් හාරදාස් පන්සී යක්ක් තිනකට කාර්ක සභහවකටාව ඒකට එන්ට ඕනි ඒකටත් ගෙන්න්න ගන්න රුපියාල් දෙදස් පන්සීයයක්ගි වනවා. හරිද කාරයාලයක් පොත්තගෙන යාම සඳහා රුපියල් ලක්ෂයක්ග්‍ය වනවා. පර්ලිමේන්තවට ඇති දුර පදනම් කරගෙන ඩීසල් පෙට්‍රල්වලල්ට ගානක්ගි වනවා. ඇ වසර පහකට වතාවත් මතික යයාගන්න අව. පහකට වතාවක් තීරු බදු සහිත වාහනයක් දවශය රුපියල් කෝටි පහක් කවිතරවෙන හරද ඔය බලපතරේ වැඩි පිරිසක් කරන්නේ විකුන් ලදානය හරද අපේ බොහෝ දෙෙනකොට මුළු ජීවිත කාලයම කැඹුරුවත් නේද. ඇ පුෂ්බයික්‍යයක්වත් ගැන්ඩ නිකම් මේ පැදගෙන යන එහෙමික් ගැන්ටවත් සල්ලි නෑ හරද. මේ වගේම මේ රජයෙන් එක්කායෙකුට. ಕರ ರ ಕಿ ನ ಪ್ರ ට ವට ಮತත ಹොದೆ කොට මේ හ ತಪಲ පका. ිකන් නිකන් නොමිලේ මුදර අවුර්ධකට රුපියල් තුන් ලක්ෂ පනස්දක් කම්බෙන මුදර ගහට හරි ෆැක්ස් ෆොටෝකුපියන්ත්‍ර ලිපි ද්‍රව්්‍යිය ඔොක්කොම නොමිලේ මැති ඇමැතිලට වෙනවා කාරය මණ්ඩලෙන්නවා පහළුවක් විතර ඉන්නවා කාරය ම්ඩලේ ඇමතිවරයට සම්බන්ධී කරන ලේකම්බරයක්කින්නවා ඒ උන්දටත් දීමමනාහයක් විතර ලැබෙනවා පෙටරල් ඩසල් ැබෙනවා හරිදන් ඔය පෞද්ගලි ේකම්ට අමතරව සම්බන්ධි කරන ලේකම්ලා මමාධ්‍ය ේකම්ලා මහජන සම්බන්ධි කරන නිලදහරින් ඇ ඒවට තමන්ගේ පව ලම සමීපයව පත්කරගණඩ පුළන් නෝන දුව බෑන අයිය මල්ි ලගේ පුත්තොක්කම ලොවදාගන්න පුළුවන් දැන්වේ ඇහැම් ඇතිලගේ මේ තනතුරු දරන්නේ පවුලෑයම තමයි හරද දැන් ඉට පසේ ඒ අයටත් නිලවාහන හම්බෙනවා දුරකථන දීමනා ලැබෙනවා මන්ත්‍රීවරයෙකුගේ කාරය මණ්ඩලේට අඩුමගාය හය දෙෙනෙක් ලැබෙනවා ආරියදුරු දෙන්නෙක් කම්බෙනවා පෞද්ගලිකලේකම් සම්බන්ධි කරන ලේකම් පරිගණක ලිපිකරු ඔයොක්කොම හම්බෙනවා ඉළඟට නිල නිවාසකුත් ලැබෙන හරද දැංවේ මාද වෙල මන්ත්‍රේ නිලනිවාසේ කුලිය මසකට රුපියාල් දහයි. හරිද දුපත්ල මේෙක් අවරුද්දේ දවස්තුන්සේ හැට්ට පහම තමක් වැඩගරන්න දැන්ට කඹුරල හරද ඒ දරුෙකුට බෝඩිමට රුපියල් අටදාහක් දහ දහක් විතර ගෙවන්ටේවා ඒකත් තර මේ උඩයන්දේ යට ඇන්දෙ ඇඳනුත් බෙදාගෙනතමයි ජීවත්තයෙන්නේ. හරද අවුරදු පහෙන් ශ්‍රාම් ඇට පහම්බෙනවා. අවරුදු හතලිියහ පනහකම්පුරල්ලත් තිශ්්‍රාම් වැටප ලැබෙන නෑ සමහරුන්ට මේක පහං හම්බ වෙනවා වැදගක්මදේ ඔය මේ ගම නග එක් මන්ත්‍රවරකු රපය ලක්ෂ පනහක් ලැබෙන හරද ය ලබුණු මුදල් වලින් ඉතින් ඇෑ අම්ම පමේ ගම නැගුවනන් එහෙමමලහකට ගම හන්දේ නේද. ඇ ඉන්දියාවට හන්දට ගේ වෙලාවේ බලාගන්නට තිබ අපේ ගම හඳේ තියන හැට හොඳදේ තවතියන මෙම සසිල්ලමලිවොත් ඔබට මේ මැති ඇමතිලා මන්ත්‍රීලා ගැන අම්ම පත්දුක හිතේවී අනි පෞකි කියල හිතේවි මන තරන් අමාරුවෙන්ද ජීවත්වෙන්නේ කෙල හිතේවි. මා මේ මන්ත්‍රීවරු රාජ්‍ය ඇමතිල හැමතිලලා නේද එවුන්දලගේ දුක ගැන ඔබට දුක හිතේවි පය එක් කෙනෙක් කිය දු කිවෝ අහලා බලන්ට කොනේද දේශපාලත්ඥ කියන චරිතය හරිම අමාරුවැඩා ගොඩක් අය කියන කාලාබිර සූර්න එක ඉන්නවාය ඇබ වැඩ කරල බලන්න ඕනේ වැදි එක්කෙනෙක්වත් එනවාද අසද කාලාවීර හොඳින් ඉන්නවාද ගෙදර කියලා. පව්ලහිෙන්නේ නැද්ද නද. ගද ඉඳල මේ මැති ඇමති ලවේරාජ්‍යයමතිල විතරක්නෙමයි මේ ජනාධිපතිව අගමැති විහෙම දැක්කොත් අනේ කරුණා කරලා මේම් මෙහෙමහන්ට අනේ ඔයා බඩකට පිරෙන්ට කාලාද ඉන්නේ. ආ? අන්තිමම බත් කටකවදද කෑවි. එහෙම අහලා මේ අපිහන වේල් දෙකයින්න දැතිී හඟක් කෙලාට වල් දෙකට මිනිස් සුසීම කර තින්නේ. ආං ඒ වේල් දෙකෙනුත් අනඒකවෙලක් මේ මැති ඇමතිලට මමාන්ත්‍රියයට පරිත්‍යාග කරමු කියලා ඔවුන් අද කෙලිවැකිය යෝජනා කරන හොදේ හැබැයිතින් මේ උන්දලගෙන් ඕක ඇහවෝත්තේම මයි අම්මලටික ඕකත් දුන්නුත් කයිහොන්දේ. ඒ ජාතිය සෙට්ට එකක් තමයි අපිට ඉන්නේ.